සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් ආරියසිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්සල වෙත. GSP+ සහන මල්ල අඩු නැතිව තව දුරටත්. ජවිපේ ඉල්ලීම. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරා නම් එයාට එයාගේ කට්ටිය දාගෙන ආණ්ඩුවක් කරගන්න අවස්ථාවකුත් දෙන්නට ඕනේ. ඒක ආණ්ඩුවක් හදනවා. එක්සත් ජාතික පක්ෂ නායකයෝ ඔය මොන බයිලා ගැහුවත් වාඩිවෙන විපක්ෂ තමයි. උගතුන් ජාතික ආර්ථිකයට ඍජුව දායක කිරීමේ ජනපතිගේ වැඩපිළිවෙල. රටට වින කරන ගිවිසුම්වලට තිත අගමැති අවධාරණය කරයි. හිමිනමකගේ දිවිතොර කළ අත්වැරදීම. හැරි සහ මේගන්ගේ අනාගතය. රැකිය අපේක්ෂිත සියලු උපාධිධාරීන් ජාතික ආර්ථිකයට ඍජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. දිවයිනපුර රැකියා අපේක්ෂිත උපාධිධාරීන් නියෝජනය කරමින් පැමිණි පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති හමුවකදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. රාජ්‍ය, අර්ධරාජ්‍ය හා දෙපාර්තමේන්තු අතර පවතින පුරප්පාඩු පිළිබඳ මේ වන විට තොරතුරු රැස් කර තිබෙනවා. රැකියාලාභීන්ට නායකත්වය හා රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් පුහුණුවක් සහ අවබෝධයක් ලබා දීමටද නියමිතයි. ජනතාවට වග කියන රාජ්‍ය සේවයක් හා රාජ්‍ය සේවකයෙකු බිහි කිරීම තම අරමුණ බවද ජනාධිපතිතුමා කියා සිටියා. මැති ඇමතිවරුන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට තිබෙන ලොකුම සම්පත තමයි තරුණ තරුණිය. ඒ අය නිසි ආකාරයට දැනුමක් ලබා දීම රජයක යුතුකමක්. මේ අධ්‍යාපන රටාව දීර්ඝකාලීනව සහ ඒ වගේම කෙටිකාලීනව අපි වෙනසකට භාජනය කරන්නට ඕනේ. ඒකට හේතුව තමයි 21 වෙනි ශතවර්ෂය, විශේෂයෙන්ම ඥානය, බුද්ධිය මුල්ුණු ශතවර්ෂය, සියලුම උසස් පෙළ සමත් වෙන දරුවන්ට ටර්ෂරි එඩ්යුකේෂන් එකට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙන්නට මම ඉඩ සලස්වනවා කියලා. ඉතින් විශ්වවිද්‍යාල අයුරු වෙනස් වෙන්නට ඕනේ. ඒකම සෑම ශිෂ්‍යෙක්ම ආර්ථිකයේ කොටස්කරුවන් වෙන්නට පුළුවන් අධ්‍යාපනයක් අනිවාර්යෙන්ම ලබන්න. අපේ සමාජයේ තියෙන ලොකුම දුර්වලතාවයක් තමයි අපි ගැන අපි හරි තක්සේරු කරන්නේ හැම විටම. අපි මේ රිස්ක් එකක් එහෙම ගන්නෙ නැහැ. විශේෂඥයන් වගේම සයන්ටිස්ට්ලා ඒගොල්ලොත් විශ්වවිද්‍යාල තුලින් බිහි කරන්නට ඕන. එහෙම බිහි කරන ගමන්ම තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන් පුරවැසියනොත් විශ්වවිද්‍යාල තුලින් නිර්මාණය වෙන්නට ඕන. අපිට පුළුවන්කමක් නැහැ අපේ මානව සම්පත එහෙම අතරමං වෙන්න. හොඳ වේතනයක් ලබන තැනකට අපි ගෙනියන්නට පුළුවන් වෙන්න ඕන විතරනතර. මෙන්න මේක තමයි අපේ රජයේ අරමුණ. සෞභාග්‍යවත් ආර්ථිකයක් ගොඩනැගීමට පහසුකම් සැලසෙන GSP+ බදු සහනය 2023 වසර දක්වා ලබා දීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. ඉහළ මැදි ආදායම් ලබන රටක් වුවද ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගන්මින් මෙය දීර්ඝ කිරීමටයි යුරෝපා සංගමය පියවරගෙන තිබෙන්නේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ යුරෝපා සංගම් නියෝජිතයන් අතර පැවති හමුවකදී මේ බව හෙළි කෙරුණේ. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති හා දේශපාලන වෙළඳ හා සන්නිවේදන ප්‍රධානී ත්‍රෝස්ටන් බර්ග්ෆ්‍රෙඩ් මහතා ඇතුළු යුරෝපා සංගම් නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගී වුණා. ලෝක බැංකුවේ නවතම වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව මේ වන විට ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්ව තිබෙනවා. එවැනි රටවලට GSP බදු සහනය ලබා දීම සීමා කළද ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන එය දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි එම සංගම් නියෝජිතයන් ප්‍රකාශ කළේ. වර්තමානයේ රට තුළ පවතින දේශපාලන ස්ථාවරත්වය, ජාතික ආරක්ෂාව තහවුරු වීම, බදු සහන ලබා දීම හා ව්‍යාපාර පවත්වාගෙන යාමට යහපත් පරිසරයක් නිර්මාණය වීම යුරෝපා සංගමයේ ඇගයීමට ලක් වුණා. මෙරට ඇඟලුම්වලින් 60%ක්ම අපනයනය කෙරෙන්නේ යුරෝපා සංගමයේ රටවලට බවයි එම සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරුණේ. එමෙන්ම යුරෝපා සංගමයේ රටවල ආයෝජකයන් මෙරට ආයෝජනය සඳහා කැමැත්තෙන් සිටින බවද යුරෝපා සංගම් උපසභාපතිවරයා කියා සිටියා.
ශ්‍රී ලංකන් ගුවන් සේවා යුරෝපා සංගම් රටවල නැවත ආරම්භ කරන ලෙසද එම නියෝජිතයන් ඉල්ලා සිටියා. ගුවන් සේවාව ප්‍රවර්ධනය සඳහා අවධානය යොමු ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ. කාර්යක්ෂම රාජ්‍ය සේවය තාක්ෂණික නිෂ්පාදන ක්‍රම හා පුහුණු ශ්‍රම බලකායක් රට තුළ නිර්මාණය කිරීමට විශේෂ වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මකයි. ඒ තුළින් ඉදිරි වසර කිහිපය තුළ GSP බදු සහනේ වාසී උපරිම ලෙස ලබා ගැනීමට රජය විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගනිමින් රටේ මූල්‍ය කටයුතු දැඩි විනයකට අනුව ක්‍රියාත්මක කරමින් පහත වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමට මෙම සහනය තුළින් අවස්ථාව ලැබෙනු ඇති බවයි විද්වතුන්ද පෙන්වා දෙන්නේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව MCC ගිවිසුම පාර්ලිමේන්තුවටත් ජනතාවටත් වසන් කර අත්සන් කිරීමට සූදානම් වෙද්දී වචනයකින්වත් ඊට එරෙහි නො වූ විපක්ෂ නායකවරයා වත්මන් ආණ්ඩුවට ගිවිසුම ගැන දැනුමුතුකම් දීම විමතියට කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ. MCC ගිවිසුම ඉරාදැමිය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පිරිසක් අද වන විට ප්‍රකාශ කරනවා. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා මෙන්ම කැබිනට් මණ්ඩලයේ ප්‍රබල සමාජිකයෙකු වූ වත්මන් විපක්ෂ නායකවරයා එම ගිවිසුම හදිසියේ අත්සන් කිරීමට සූදානම් වන අවස්ථාවේ කිසිවක් ප්‍රකාශ නොකළ බව මහින්ද රාජපක්ෂ මහතා සිහිපත් කරනවා. එම අවස්ථාවේ නිවේදනයක් නිකුත් කරමින් MCC ගිවිසුම අත්සන් කිරීම සදාචාර නොවන බව තමා ප්‍රකාශ කළ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. ජනාධිපතිවරණයෙන් පසුව ජනවරම ලැබූ පාර්ශ්වය ඒ පිළිබඳ තීන්දුවක් ගත යුතු බවට තමා අවධාරණය කළ බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අත්නොමතිකව ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වෙද්දී ඒ වැළැක්වීමට පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ සිදු කළ උපවාසයද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනවා. එම සියලු අවස්ථාවලදී නිහඬව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගිවිසුම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට උපදෙස් ලබා දීම මවිතයට කරුණක් බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. වත්මන් ආණ්ඩුව රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් තබන්නේ නැති බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක හා විදේශීය නාලිකාවකට සම්බන්ධ මෙරට මාධ්‍යවේදියෙකු අතර බුදුදහමට එරෙහිව සිදු කරන කුමන්ත්‍රණයක් ඇතුළත් හඬපටයක් සිංහලයේ සංවිධානය අද මාධ්‍යයට නිකුත් කළා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය මෙන්ම අන්තවාදයට සම්බන්ධ සිදුවීම් රැසක් පිළිබඳ මෙම හඬපටයෙන් කරුණු හෙළිදරව් වී ඇති බවයි සිංහලයේ සංවිධානය චෝදනා කරන්නේ. ඒ තමයි හාමුදුරුවන්ට මඩ ගහලා භික්ෂු චරිතය විනාශ කරන්න කියන සාකච්ඡාව මේ අසාම් මමින්ගේ දුරකථන සංවාද තවත් එකකින් ඉතාම හොඳින් පැහැදිලිනවා. රංජන් රාමනායක සහ අසාම් මමින් සැලසුම් සහගතව ඔවුන් මාධ්‍යයේදී ප්‍රශ්න උත්තර ඇති කරලා ඒ හරහා වීඩියෝ පට කොහොමද අසාම් මමින් නැවත වතාවක් තමන්ගේ මාධ්‍යකරණයට භාවිතා කරේ කියන කාරණාව. එතකොට අසාම් මමින් තමන්ගේ මාධ්‍ය වරප්‍රසාදයට මුවා වෙලා මාධ්‍යකරණය සිද්ධ කරලා තියෙන ඉතාම අවස්ථාවාදී අන්තවාදී විදියට අපි ආරක්ෂකංශවලින් ඉල්ලා සිටින්නේ මේ මොහොමඩ් අමිල්ලා අසාන් අමිල්ලා ජාත්‍යන්තර ත්‍රස්තවාදයත් එක්ක යම්කිසි සම්බන්ධතාවයක් තිබුණු බවට මේ ලැබෙන මේ කියන දේවල් වලින් අපිට තවදුරටත් සනාථ කරන්න පුළුවන් කාරණා ඉදිරිපත් වෙලා තියෙනවා. මේ පුජ්‍යලයන් වහාම ආරක්ෂකංශ භාරයට අරගෙන මෙනින් විමර්ශනයක් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී මෞබිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා බන්ධනාගාරගත කිරීමට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලපෑම් කර ඇති බවයි. තිස්ස අත්තනායක හිටපු එක්සත් ජාතික පක්ෂයේ ලේකම්තුමා සිරගත වෙලා හිටිය දින 55. මේ දින 55ක කාලය තුළ ඔහු පළ කළ පොත. එතුමා කියනවා එතුමාව යහපාලනයේ පළවෙනි දඩයම බවට පත් වුණේ. කුසලා සරෝජිනී විවරදෙන මැතිණිය පැහැදිලිවම සමාවර ගන්නවා තිස්ස අත්තනායක මහත්තයාගෙන් ප්‍රසිද්ධ උත්සවයකදී. තිස්ස මහත්තයා මම ඔබතුමාට
අපනෝදී රක්ෂිත බන්ධනාගාර ගත කර ආණ්ඩුවේ ඉල්ලීම පරිදි කිනේ. අපදීම වළක්වන්න කියලා කුසලා සරෝජිනි විරෝධන මැතිනියට බලපෑම් කරෙත් බිම්බා තිලකරත්න රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රධාන නීති උපදේශකගේ මෙහෙවීමෙන් කියන එක පැහැදිලි වෙනවා. රංජන්ගේ හඬපට වලින් හෙලිදරව් වූ විනිසුරුවරුන්ට හා පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි අජිත් ප්‍රසන්න මහතා මෙහිදී ප්‍රශ්න කළා. පද්මිනියෙන් රණවක කොහොමද නිදැල්ල ඉන්නේ? ධම්මික හේමපාල මහත්තයා කොහොමද නිදැල්ල ඉන්නේ? ඒගොල්ලන් අත්අඩංගුවට ගන්නවා. මොකද දැන් රංජන රාමනායක අධිකරණයට බලපෑම් කරා කියලා අත්අඩංගුවට ගත්තා නම් පද්මිනියෙන් රණවක කරේ ඒක නෙමෙයිද? ඒ විතරක් නෙමෙයි. CID එක විමර්ශනය කරපු නඩු ඔක්කොම නවත්තන්න ඕනේ. අපි ශාපි සහබ්දින් නඩුව විතරක් නවත්තලා මදිනේ. මං අහන්නේ ඇයි එක්කලි කොට නඩුව? කීට්‍රව නඩුව, උපාලිතේන කොට නඩුව. මේ පිළිබඳ අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතාද මාධ්‍ය වෙත අදහස් පළ කළා. උසාවියක තීන්දුව ලබා දීම සඳහා දේශපාලනඥයෙක් ගිහිල්ලා බලපෑම් කරනවා නම් ඒ තීන්දුව අනුව ඔහුව ඉරගත කරනවා නම් ඔහුට අප දෙන්නේ නැතුව ඉන්නවනේ. ඒව ඔක්කොම කතා කරන්නේ දුරකතන වලින් නะ. පක්ෂයේ පාර්ලිමේන්තු තුල හැම උඩදදා ඒ කරපු අය අනුමත කරා නම් මේ අය ඔක්කොම විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනා වග උත්තරකරුවෝ වෙනවනේ. හුංගම හාතාගල රජමහා විහාරයේ ස්වාමින් වහන්සේ හත් නමක් වැඩම කළ වෑන් රථයකට වෙඩිවැදීමෙන් ස්වාමින් වහන්සේ නමක අපවත් වුණා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ 22 වෙනි දින ස්වාමින් වහන්සේ නමක් අපවත් වී ඇති බවයි හුංගම පොලිසිය පවසන්නේ. යතුරුපැදිකරුවෙකු පසුපස ලුහුමැද ගිය හුංගම පොලිසිය රථවාහනංශයේ නිලධාරීන් එම යතුරුපැදිකරු නවතා අත්අඩංගුවට ගැනීමට පොරබැඳීමේදී පොලිස් නිලධාරීන්ගේ ගිනිඅවිය ක්‍රියාත්මක වී අසල ගමන් කළ වෑන් රථයට වෙඩිවැදී තිබෙනවා. තුවාල ලැබූ හිමිනම අඟුණුකොළ පැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වුණා. අපවත් වී ඇත්තේ හාතාගල පුරාණ රජමහා විහාරයේ වැඩවිසූ පූජ්‍ය උණාවටුනේ සීල රතන නැමැති ස්වාමින් වහන්සේ. විශ්වවිද්‍යාල වරම් ලබා සිටි අපවත් වී වදාළ ස්වාමින් වහන්සේ විශ්වවිද්‍යාලයට පිටත්වීම සඳහා නායක ස්වාමින් වහන්සේගෙන් පෙරවරු 11ට පමණ වැඳ අවසරගෙන තිබුණා. එහෙත් දානමය පින්කමකට එක් හිමි නමකගේ අඩුවක් තිබූ බැවින් උන්වහන්සේද ඊට එක් වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් රථවාහනංශයේ නිලධාරීන් දෙදෙනාගෙන් කටඋත්තර ලබා ගැනීම සිදු කෙරෙනවා. අඟුණුකොළ පැලැස්ස මහේස්ත්‍රාත්වරිය රෝහලට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කළා. සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථය දුරු මෙලෙස අදහස් පළ කළා. මට ඉස්සර කරා දක්මුත් කාමරි ස්කූටි බයික් එකක් ඉස්සර කරා මොකද ඊට පස්සේ ට්‍රැෆික් බයික් එකේ පස්සෙන් ආවා උඩට වෙඩි තියදී ආවේ බයික් එක බයික් කාරයගේ උත්සාහය තමයි මේ ට්‍රැෆික් බයික් එක වත්තා ඉස්සරේ මන් දැක දකුණු පැත්තට බයික් එක හරවන ඒකම ට්‍රැෆික් බයික් එකේ කියලා මම අල්ලගත්තා මට පොරවැදීමක් වුණා ඒ පොරබදන එක්කම මමත්තර මේ කට්ටිය පාස් කරන් ඉන්න හදනකොට එකපාරට මගේ පිටපසින් හාඳුරු ඔළුව ගගෙන මගේ සීට් එතකොට මම අක්කාල වාහනේ නැහැතුව නවතලා බලනකොට මෙතන උරේලි වාහනේ බෑ මම මෙහෙම ලෙඩ ආරක් හොස්පිටල් එනවා කියලා එහෙම මම හොස්පිටල් ආවා මෙයාඩි 10 කොහොම හරි ගියේ හාඳුරු පත්තර මෙවර මහමැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආණ්ඩු බලය ලබා දීමට පියවර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. පක්ෂයේ අර්බුදය විසඳා ගැනීමට නොහැකි එක්සත් ජාතික පක්ෂයට ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිය නොහැකි බවද හොර්ණ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන පාර්ශවය මහමැතිවරණයේදී ආණ්ඩුවක් හදනවා. සහ ඊළඟ මහමැතිවරණයේදී අප්‍රේල් මාසයේ එන මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරන කැබිනට් මණ්ඩලයක් ඇමති මණ්ඩලයක් ආණ්ඩුවක් හැදෙනවා. දැන් ඕකට අර සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා වගේ ගෝඨාභයට හරියන අගමැතියා ළමයි වගේ විකාර කරලා වැඩක් නැහැ. රටේ ජනතාව ඡන්දය දෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරා නම් එයාට එයාගේ කට්ටිය දාගෙන ආණ්ඩුවක් කරගන්න අවස්ථාවකුත් දෙන්නට ඕනේ. නැත්තම් මේක අන්සේ තාම විකාර කරන්න ගිහිල්ලා අර පැත්තෙන් ජනාධිපති මේ පැත්තේ අගමැති කරලා තිබෙන එකක් නේද? තවත් අවුල් කරගන්නයි සිද්ධ වෙන්නේ. ඒසයි ඒගොල්ලෝ ආණ්ඩුවක් හදනවා. එක්සත් ජාතික පක්ෂ නායකයොත් ඔය මොන බයිලා ගැහුවත් වාඩි වෙන විපක්ෂ තමයි. එක්සත් ජාතික පක්ෂ ඇතුළත තියෙන නායකත්වයේ පොරය මේක අප තියෙනකන් විසඳෙන්නේ නැහැ. රයිල් වික්‍රමසිංහ මහත්තයාත් ඕක දාලා යන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා ওই ගේම අතහරින්නේ නැහැ. මහනුවර ප්‍රදේශයේ පැවති පක්ෂ කමිටු රැස්වීමකදී දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතාද කියා සිටියේ ශක්තිමත් විපක්ෂයේ වගකීම එක්සත් ජාතික පක්ෂයට ඉටු කළ නොහැකි බවයි. එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලයක් හම්බ වෙන්නේ නැහැ. අපි ජනතාවට කියන මේ මැතිවරණයේදී රටක පාර්ලිමේන්තුවක ආණ්ඩුව වගේම විපක්ෂයත් ඊටාම වැදගත්. නිදිමත විපක්ෂ තියාගෙන සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා ආණ්ඩු බලය ගන්නකොට රටට අවශ්‍ය වෙනවා ශක්තිමත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යන්න නම් ශක්තිමත් විපක්ෂයක්.
මේ අතර පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් වුණා. ඒ මහතා එහිදී කියා සිටියේ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ 3-2 බලයක් ලබා ගැනීමට එළමෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහය ලබා දෙන බවයි. ආසේවෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සමගත් පොහොට්ටුව නැත්නම් පොදුජන පෙරමුණ සමග ගිවිසුම් අත්සන් කළා. දේශපාලන ව්‍යාපාරයකදී රටක් ගොඩනගන්න සන්ධාන පෙරමුණු දේශපාලන සංකල්පය තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මාර්තු මාසයේ 3 වෙනිදා ලබන පාර්ලිමේන්තුව විසිර වෙනවා. අප්‍රේල් මාසයේ අන්තිම පාර්ලිමේන්තු මැතිවරණය තිබෙනවා. අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පාර්ලිමේන්තුවේ බලයක් නැහැ. ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් ආණ්ඩුවක් විදියට පාර්ලිමේන්තුවේ බලය දෙන්න ඕනේ. අප්‍රේල් මාසයේ අන්තිම පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි සෑම කෙනෙක්ම එකතු වෙලා පාර්ලිමේන්තුවේ 3-2 ආසන්න බලයක් අපි අරගෙන අලුත් ආණ්ඩුව ශක්තිමත් කරලා මේ රටේ තිබෙන මූලික ප්‍රශ්නවලට අලුත් ආණ්ඩුවක සංවර්ධන කාර්යයන් ක්‍රියාත්මක කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය තුළ ඇති වී තිබෙන අර්බුදය පිළිබඳ දිවයිනේ විවිධ ස්ථානවලදී පැවති වැඩසටහන් ගණනාවකදීම අදහස් පළ කෙරුණා. නායකය පත් කරනකොට අපේ සම්ප්‍රදායට අනුව කරගන්න ඕනේ. ඒකෙන් පරිබාහිරව ගිහිල්ලා ක්‍රමයක් නැහැ. මම නායකය කියලා අදම නායකය වෙන්න ඕනේ කියලා කාට හරි ඒක එහෙම නීතියක් නැහැ නේද? මොනවා කාලවකවානුවේදී ඒක කරගන්න බලමු. අපේක්ෂකත්වයේ එතුමා ඉල්ලුවා. එතුමාට හැමෝම එකතු වෙලා අපේක්ෂකත්වයේ දෙන්න තීරණය කරා. මේක මේ හැමෝටම හොට දාලා නායකව තෝරන්න බෑ. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා මහමැතිවරණයටත් අගමැති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙනවා. එතුමා තමයි මේ මැතිවරණෙ මෙහෙවන්නේ. ඒ නිසා පක්ෂයේ කිසිම අර්බුදයක් හිටින්න විදිහක් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමන්ගේ නායකත්වය දෙන්න ලෑස්ති නැහැ. අද වෙනකොට ඒ එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ට බාලගිරි දෝෂය ඇවිල්ලා දවසින් දවස කල් යනවා. මේක විසඳෙන්නේ නැහැ. මෙම පක්ෂය හරියට මරණාධාර සමිතියක් තත්ත්වයට පත් වෙනවා. කීප දෙනෙක් අත උස්සලා මේකට කැමතිද නැද්ද කියලා ගම් විහිළුවට ලක් කළා. ගෞරවාන්විත විදියට ලබා දිය යුතු අවස්ථාව හැල්ලුවට ලක් කරනවා. මේ පාර්ශවවල ඉන්න අය සම්පූර්ණ වක් කියන්න ඕන දෙපැත්තෙම. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය එන්නෙම උග්‍ර වෙනවා. ඒක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ දෙන්න කවදාවත් එකතු කරන්න හම්බෙන්නේ නැහැ. නිකන් උඩින් එකතු කරුවා වගේ. එහෙමද හිටියත් මේ කණ්ඩායම් දෙක දැන් ගහගන්න මරාගන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. කිසිම එක්සත් ජාතික පක්ෂයේ දීවල නැහැ. අපි ඉදිරියේදී නායකට සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලැබුණාට පස්සේ බොහෝ වෙලාවට එක්සත් ජාතික පරමුණු ඉදිරියේ මැතිවරණ ඉදිරිපත්වෙන බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂ කියන්නේ දැන් ආණ්ඩිය 7 දෙනාගේ කැඳහැලිය වගේ එකක්. ඒගොල්ලෝ ඇතුළෙම කාගෙන ඉක්මනින් විනාශ වෙයි. ඉතින් අපි ඒක දිහා බලන් ඉමු. ශක්තිමත් විපක්ෂයක් හදන එක 11ක් කීම අපි ශක්තිමත් ආණ්ඩුවක් හදනවා. මල් පහන් තියලා පූජා කර කර අපි දැන් එක්සත් ජාතික පාක්ෂිකෝ කියන්නේ රනිල් වික්‍රමසිංහ ගෙදර යවන්න ඕනි කියලා. හැබැයි මේ බහිරව යා මේ බදාගත්තා වගේ නිදාණිය මේ රනිල් වික්‍රමසිංහ අපිට පේනවා එක්සත් ජාතික පක්ෂේ හැර යන්න පාටක් පේන්නේ නැහැ. අර කේක් ගෙඩියේ කෑලි කෑලි වලට කපන්නාසේ එක්සත් ජාතික පක්ෂේ පතුරු පතුරු වලට ගලවලා තමයි මේ අවසාන ගමනක් යමින් තිබෙන්නේ. ඉතින් මේක සමාජිකයන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි නායකයන්ගේ ප්‍රශ්නයක්. විදේශ අධ්‍යාපනය සඳහා වාර්ෂිකව මෙරටින් යන සිසුන්ගේ සංඛ්‍යාව අවම කිරීම සඳහා දේශීය විශ්වවිද්‍යාල පද්ධතිය ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීම සඳහා කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. දියගම පිහිටි තාක්ෂණ පීඨයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. හෝමාගම දියගම පිහිටි තාක්ෂණ විද්‍යාපීඨයේ වෙත ගිය අමාත්‍යවරයා එහි කටයුතු සොයා බැලුවා. එහි පවතින ගැටලු සම්බන්ධයෙන්ද නිලධාරීන් සමග සාකච්ඡා කළා. තාක්ෂණ පීඨයේ නිසි බලධාරී ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට වර්ෂයකට 30,000ක් ඇතුල් වෙනකොට අපේ රටේ අපේ දරුවෝ 20,000කට වඩා වැඩි පිරිසක් විදේශවල අධ්‍යාපනය ලබන්න යනවා. එක වර්ෂයකට රුපියල් බිලියන 50,000කට වඩා වැඩි මුදලක් රටින් පිටව යනවා විදේශ අධ්‍යාපනය සඳහා. මේ තත්ත්වයන් පිළිබඳ අපි ගැඹුරින් සලකලා බලමු. ඉංජිනේරු තාක්ෂණයේ, ජෛව පද්ධති තාක්ෂණයේ, තොරතුරු තාක්ෂණයේ වැනි තාක්ෂණික අංශවල ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ වැඩි ශිෂ්‍ය පිරිසකට ඉඩ ප්‍රස්ථාන ලැබෙන ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක මට්ටම රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය හා පහසුකම් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සහභාගී වුණා. රත්නපුර ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 300ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණද මෙහිදී ප්‍රදානය කෙරුණා. මේ රටේ මිනිසුන්ගේ බදු ගහපු සල්ලි වලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ආණ්ඩුකාරතුමා බිලියන 200ක් අවුරුද්දකට වියදම් කරනවා. මලට ඒක වැඩි වෙන්න පුළුවන් මේ අවුරුද්ද. ඇත්තට මුගලන් මිනිසුන්ගෙන් අරගෙන මේ අමාත්‍යාංශයට ෆන් කරනකොට ඒත් මිනිස්සයා දුකේන. ඒක නැති කරන්න අවශ්‍ය මෙන් වැඩි හැදෙන්න ඕනේ. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සල්ලි වල ලොකු ගැටලුවක් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙන්නේ අපි කොහොම හරි ප්‍රොපර් ප්ලෑනින් එකට යන්න.
සංචාරක කර්මාන්තයෙන් වාර්ෂික ආදායම රුපියල් බිලියන 10ක් දක්වා ඉහළ නැන්වීමේ වැඩපිළිවෙල යටතේ විල්පත්තු වනෝද්‍යානය සංවර්ධනය කිරීම සිදු කරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. විල්පත්තු උද්‍යානයේ සංචාරයකට එක් වෙමින් එහි කටයුතු සොයා බැලීමෙන් අනතුරුවයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. වන සතුන් බලාගන්න අලි බලාගන්න තමයි ගොඩාක් දෙනෙක් එන්නේ සංචාරකයෝ. නිසා අපි තාම කඩිනමින් අවුරුද්දක් එකහමාරක් තුළ මේ සියලුම ජාතික වන උද්‍යානවල තියෙන අඩුපාඩුකම් සපුරලා පිවිසු මාර්ග ඇති කරලා සංචාරක බංගලා වල පහසුකම් ලබා දීලා රටට ගෙන්නා ගන්න වැඩපිළිවෙලට අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් සභාව අද දිනේත් සාක්ෂි සටහන් කරගත්තා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ භාරයේ සිටින පුත්කලෙකු අද දිනේත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ජනාධිපති කොමිසම මාධ්‍ය වෙත ලබා දුන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දිනේ සාක්ෂි ලබා දුන් පුද්ගලයා අද දිනේත් කොමිසම වෙත කැඳවා තිබුණා. ඔහුගේ ප්‍රකාශ කිසිවක් මාධ්‍යට ලබා නොදෙන ලෙස ඊයේ දිනේදී එම පුද්ගලයා ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව අද දිනේ ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත නිකුත් කෙරුණේ නැහැ. ඊයේ දිනේදී මෙම පුද්ගලයා සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරන් හෂීම් බෝම්බ නිෂ්පාදනය කිරීමට ඉගෙන ගත්තේ මෙරට මාධ්‍ය තුළින් විකාශය කළ බෝම්බ නිෂ්පාදනය කිරීම පිළිබඳ පොලිස් නිලධාරීකුගේ පැහැදිලි කිරීමකින් බවයි. ඉදිරියේදී රාජ්‍ය සේවය සඳහා බඳවා ගන්නා ලක්ෂයක පමණ පිරිසකගේ රැකියා සුරක්ෂිත කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සමස්ත ලංකා තාක්ෂණ නිලධාරීන්ගේ වාර්ෂික රැස්වීමට එක්වෙමිනි ඒ මහතා මේ බව කියා සිටියේ. කලින් කලා වගේ සියඹල ගහ යටට ගෙනහිල්ලා උසනම් සිකියුරිටි තනතුර මිටිනම් කම්කරු තනතුර විදියට රැකියා දෙන්න අපේ ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ. අපි දෙන්නේ සුදුසුකම් අනුව. ඒකට දේශපාලන පක්ෂ ભેද අපි බලන්නේ නැහැ. එනිසා අපි පැහැදිලිවම කියනවා ඒ ආණ්ඩුව තුල අසාධාරණයක් නොවෙන්න නීත්‍යානුකූල පිළිවෙලට ඒ කටයුත්ත කරනවා. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය මේ වන විට පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම එක් අඩුලක් දැවී ලකුණු 134ක් ලබා සිටිනවා. මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ටෝකියෝ ඔලිම්පික් තරඟාවලියේ අශ්වාරෝහක ක්‍රීඩා ඉසව්ව නියෝජනය කරන මැතිල්ඩා කාසල් පිළිබඳවයි අද ක්‍රීඩා පුවත් විශේෂාංගය වෙන්වන්නේ. අශ්වාරෝහක ක්‍රීඩාව වසර සිය ගණනකට ඉහතදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ක්‍රීඩාවක් වුවත් අදටත් එම ක්‍රීඩාව හදාරන්නේ ඉතා සුළු පිරිසක්. මේ ශ්‍රී ලංකාව තුළ තවමත් පවතින්නේ ආගන්තුක ලෙසින්. කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි එළඹෙන ඔලිම්පික් උළෙලට තුරඟ තරඟ ක්‍රීඩාවෙන් සිංහ දජය සහිතව තරඟ වැදීමට ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවක් මේ වන විට වරම් හිමිකරගෙන සිටිනවා. ඇය නමින් මැතිල්ඩා කාසල්ය. තවත් මාස කිහිපයකින් ඇරඹෙන 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට රිද්මයානුකූල අසුන් පැනවීමේ ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩිකාව වන්නේද ඇයයි. ගිනිකොන දිග ආසියාව නියෝජනය කරමින් ඇය සමග තේරීපත් වූ අනිත් ක්‍රීඩිකාව වන්නේ චීන තායිපේ ක්‍රීඩිකා ජැස්මින් සබි මන්චෙන්ය. ශ්‍රී ලංකාවේ උපත ලැබූ මැතිල්ඩා මේ වන විට ස්වීඩනයේ ජීවත් වෙනවා. දිත්ව පුරවැසිලාභිනියක් වන ඇය අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනයේ නිල වෙබ් අඩවියට අනුව ඇය පැනීම් 1230කට සහභාගී වෙමින් ජයග්‍රහණ 16ක් ලබාගෙන තිබෙනවා. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඇය 280 වෙනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 135ක් රැස් කරමින්. මැතිල්ඩා ටෝකියෝ ඔලිම්පික් තරඟවැදීමට සූදානම් වන්නේ 11 හැවිරිදි චොපින් VA සමගයි. පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ස්වාධීන රූපවාහිනිය වෙත ඇය මෙසේ අදහස් පළ කළා.
And I am now qualified for the Olympics 2020 in Tokyo, representing Sri Lanka. I'm really proud to be here to celebrate with all of you the qualification that I've done. They only take two individual riders on the world ranking, Olympic ranking. The first one was Jasmine Chen. She's from Taiwan, and I was second on the ranking. So I'm very, very happy. Und was sagt die Zeit? Auf die passt. Na super. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශය නිමාට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk කවුද මේ හාදයා? නමක් ගමක් දන්නේ නැන්නේ. හැබැයි මිනිස්සේ. රැඳී සිටින්න මීළඟට හාරිත හේරා.